Vinheta FM. Ravana. මන්ත්‍ර කියන්නේ මැතිරිල්ලට. එහෙමත් නැත්නම් කතා කිරීමට. මනාව කතාව හෙවත් දේශණයට අපි සම්මන්ත්‍රණය කියලා කියනවා. ලෝකෙට මන්ත්‍ර අවශ්‍ය උනේ ඇයි? මේක හරිම වෙනස් කතාවක්. අජීවී වස්තුන්ට සජීවී භාවයක් ලබා දෙන්න පුළුවන් ප්‍රබලතම දෙයක් තමයි මන්ත්‍ර කියන්නේ. वचन शब्द हंड कियला कियाने लोके सजीवी बलयक तियन देया अपट केनेक्ट वचन वलिन आदरिन कता करना पुलुआ अवश्यना सर परुष वचन वलिन कता करना पुलुआ आदरिन कता कलाम आकर्षणे वन बवात सर परुषव कता कलाम विकर्षणे वन बवात मनुष्यागे वगेम सियलुम जीवयान ही स्वभावे मंत्र योदागन लभ्यवे आकर्षण विकर्षण क्रियावलिय बलवत्किरीम सदहाय एनिसा वशी कर्म वगेम अनविन कोडिविन हदिहूनियम सदहाय मंत्र भाविते सिदुकरनु लभुवा मे सियल्ल बलगन्विम सिद्धकले शब्द माध्य विद्याव योदागेनाय मे रटे वर्तमाने वेद्दी शब्द माध्य पिलिबंदव हेदारीम අතිශයින්ම මන්දගාමී ස්වභාවයක පවතින බව පෙනෙනවා. ඒ අතර ශබ්ද මාධ්‍ය පිළිබඳව කිසිත් නොදන්නා පිරිස වැඩි බවයි මගේ අදහස. ශබ්ද විද්‍යාව පිළිබඳ විමර්ශනය කරන මිනිසුන් සිටින රටක බොහෝ බලවත් දේ සිදු කළ හැකි බවයි සත්‍ය. රෝග සුවපත් කිරීමේ ප්‍රබල භාවිතයක් විදියට මේ රටේ මන්ත්‍ර වැඩි වශයෙන් භාවිත කිරීම සිදු කළා. ඒ වයින් මිනිසුන් ඊතා ඉක්මනින් සුවපත් වීමත් සිද්ධ වුණා. අපේම වචන කැටි කරලා තනු මන්ත්‍ර වලින් වරණගමු බල ගැන්වුණු ශක්ති සමූහයන් රෝග සුවපත් කිරීම ඉක්මන් කළා. රාවණා නමුත් වර්තමානයේ වෙද්දී අපි බටහිර වෛද්‍ය ක්‍රමවලට යොමු වෙලා ඔවුන්ගේ හැඩය සහ අපේ හැඩය දෙකක් මිනිස්සු අද ගෙවන කාර්යබහුල ජීවන ක්‍රමයත් එක්ක බටහිර වෙදකම සාපේක්ෂ වශයෙන් ගත්තම ඒ ගමනට සහනයක් වෙන්න පුළුවන්. මොකද හෙළ වෙදකම් සඳහා කලක් ගත වෙනවා. ඖෂධ සෙවීම, කසාය, පත්තු ආදී සමග මේ වර්තමාන කාර්යබහුල ජීවිතය ගතකිරීම අපහසු වීමේ සාධාරණ හේතුව එතන තියෙනවා. නමුත් මන්ත්‍ර විද්‍යාව දැන සිටිනාට මේ කිසිදු ගැටලුවක් නැහැ. ඔහුට වැයවන්නේ මැතිරීමේ කාලය පමණයි. අඩුම තරමින් විෂගෝර සර්පයෙකු දෂ්ට කළ විට කිසිදු අමතර ප්‍රතිකාර නොමැතිව දෙහි අත්ෙන් මතුරමින් විෂ බෑමේ ක්‍රමවේද අප සතු වුණා. විෂ ගල නොතබමින් විශේෂ පාන වර්ග නොදෙමින් මන්ත්‍ර හරහා පමණක් විෂ බස්වන්න පුළුවන් කියන එක සරල දෙයක් කියලා ඔබ හිතන්නේ නැති. රාවණා මිනිසුන්ට ශාන්තිය ගේන්න, මිනිසුන්ව විනාශ කරන්න මන්ත්‍රවලට පුළුවන්. යකදුරෙකුට මේ ලෝකේ බොහෝ දේ සිදු කරන්න පුළුවන්. නිවරදිව මන්ත්‍ර ශාස්ත්‍රය දන්න කෙනෙක් වැඩ කරගන්න මිනිස්සු අවශ්‍ය නැහැ. මන්ත්‍රවලින් බන්ධනය කළ ආත්මවලින් වැඩ ගන්න මිනිස්සු අදත් මේ රටේ ඉන්නවා. රාවණා එහෙම අයගෙන් වැඩගත්තු හාමුදුරුවරුනුත් මේ රටේ හිටියා. අදටත් එහෙම ආත්ම බන්ධනය කරගෙන වැඩ ගන්න මිනිස්සු ඉන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි. මේ සියල්ල නිවැරදිව නොදැන සිද්ධ කළා. වෙන විනාශය අතිශයින් ඉහළයි.
සිදුකරන ශාන්ති කර්ම වලට යහපත වගේම කොඩි වින හදි හුණියම් වලට පාපයක් පැමිණෙන බව මම ඔබට අමුතුවෙන් දැන් මතක් කරන්න අවශ්‍ය නැහැ. මහා රාවණ රාජ්‍ය සමයේදී මන්ත්‍ර යොදා ගනිමින් රෝග සුවපත් කිරීමට එහා ගිය බොහෝ දේ සිදු කරනු ලැබුව බවයි සත්‍ය. ගුවන් ගමන් සඳහාද මන්ත්‍ර භාවිත කිරීම මීට වසර 5000කට පෙර සිදු වුණා. විශේෂයෙන්ම උෂ්ණත්ව පාලනය මන්ත්‍ර හරහා සිදු කර ගැනීම තුලින් බොහෝ කටයුතු මහා රාවණ යුගයේදී මිනිසා පහසුවෙන් ඉටු කරගත් බව පැහැදිලි. සැබෑ හෙළයාගේ දවස ආරම්භය සඳහා යොදාගනු ලබන සූර්ය නමස්කාරයේ පටන් නින්දට යන මොහොත දක්වාම අවශ්‍ය නම් දෛනික ක්‍රියා සඳහා මන්ත්‍ර යොදා ගැනීම සිදු කළ හැකි. සියත FM ලෝකේ සිදු කළ හැකි ඕනෑම දෙයකට මන්ත්‍ර නිර්මාණය කර තිබෙනවා. උදාහරණ විදියට දෛනික ජීවිතයේ අප මුහුණ දෙන ඕනම සිද්ධියක් ගන්න පුළුවන්. මන්ත්‍ර යොදා ගැනීමේ අවශ්‍යතාවයේ සොයා බලා භාවිත කිරීම තම තමන්ගේ වගකීම. අජීවී වස්තුන්ට සජීවී භාවයක් ලබා දීමට මන්ත්‍ර යොදා ගැනීම මොන තරම් විචිත්‍රවත්ද කියලා, මොන තරම් අපූර්වද කියලා ඔබ ආයමත් සිතන්න. වලට මතුරනවා, තැඹිලි වලට මතුරනවා, දෙහි ගෙඩියට මතුරනවා, ගිරයට මතුරනවා, දුම් කබලට මතුරනවා, මැටි රූප තඹ තහඩු වලට මතුරනවා, වතුර මතුරනවා. ඔබ හිතන්නේ මොකද්ද? මේ විදියට අජීවී වස්තුන්ට මතුරලා ඒවට ජීවයක් ලබා දෙන්න පුළුවන්ද? ඔබ පොල් ගෙඩියට මතුරනවා දැකලා ඇති, කුල්ලට මතුරනවා දැකලා ඇති. ඒ මන්ත්‍රත් එක්ක මේ දේවල් චලනය වෙන්න පටන් ගන්න බවත් ඔබ දැකලා ඇති. එතකොට ඔබ හොරුවල්ලන්න කනප්පුවට මතුරනවා දැකලත් ඇති. කනප්පුව හොරා හොයාගෙන මදිවට අදාළ භාණ්ඩ සංගවපු තැනටත් යනවා. ඔබ ඔබේ ඇස් දෙකෙන්ම දැකලා ඇති. කොහොමද මෙහෙම වෙන්නේ? ඔබට හිතෙන්නේ නැද්ද? කනප්පුවට මතුරුලා දෙපැත්තෙන් අත තිබ්බම ඔහොම යනවා නම් ප්‍රබල මන්ත්‍ර භාවිත කරලා අහසින් ගිය බව අතිශයින්ම සරලයි කියලා. මන්ත්‍ර උච්චාරණය නිවැරදිවම කළොත් ඔබට බොහෝ ප්‍රතිඵලින් ලද හැකි. නිවැරදිව වචන උච්චාරණය කරන්න බැරුව කිසිම විටකදී මන්ත්‍ර භාවිතේ නොකළ යුතු බවයි සත්‍ය. ඉන් නැති වෙන්නේ ඔබමයි. මන්ත්‍ර උච්චාරණය කරන්න ගිහින් විශාල කරදර වලට ලකුණු ඕන තරම් මිනිස්සු අපි අතරම ඉන්නවා. යහපතට වගේම අයහපතටත් මේ මන්ත්‍ර පහසුවෙන්ම යොදා ගන්න පුළුවන්. මහා රාවණ රජු අනුමත කළේ යහපත පමණයි. හැබැයි අදටත් කොඩි වින හදි හුණියම් කරන අය ඕන තරම් ඉන්නවා. විශේෂම කාරණේ ඒකත් නෙවෙයි. මෙහෙම මතුරනකොට ඇත්තටම ඒකේ බලය මේ වස්තුන්ට ලැබෙනවද? ඔව්, මම ඔබට ක්‍රියාකාරකමක් කියන්නම්. වීදුරුවට වතුර එකක් දාගෙන අතට අරන් වීදුරුව වටේට කරකවන්න. එතකොට මුලින්ම වතුර වටේට කරකෙන්නේ නැතුව දෙපසට චලනය වුණොත් දෙවෙනි වතාවේ මොන විදියට උත්සාහ කළත් වතුර කරකෙන්නේ අපට ඕන විදියට නෙවෙයි, එයා මුලින් මතක තියාගත්තු විදියට. ඒකේ තේරුම වතුර වලට මතකයක් තියෙනවා කියන එකයි. අපි ඒ ගැන වැඩි විස්තර සඳුදා මහා රාවණා වැඩසටහනේ මුණ ගැහිලා කතා කරමු. මීට සහස්‍රමුක රාවණ. සහස්‍රමුක රාවණ. රාවණා.